දෙදාස් විසියක චෙස් ලෝක ශ්‍රතාවලියේ පස්වෙනි තරගය තමයි අපි දැන් ලැස් කරන්න හදන්නේ සුදු පෙළ ක්‍රීඩා කරන්නේ ග්‍රෑන්ඩ් මාස්ටර්යන් තරගය ආරම්භ කරනවා i4 දීමෙන් ඉතින් අපිට කලින් තරගවලදී වගේම රයිලෝ පේස් එකත් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් උනේ ඉතින් ඒක තමයි බෝඩ් එකේ තියෙන්නේ දැන් නයිට් එෆ්සී ඊට පස්සේ රයිතුමාගේ ආරක්ෂාවට සුදු පෙළ කාස කරනවා ඊට පස්සේ රුකී වන්න ඊට පස්සේ දැන් b5 දීමුන පස්සේ බිෂොප් ආරක්ෂාවට යනවා b3 කොටුවට කළු පිළේ ප්‍රතිචාර වෙන්නේ කිං සයිඩ් එකෙන් කාස කරන එක පළවෙනි තරගෙදී ග්‍රෑන්ඩ් මාස්ටර්යන් රේඩා කරේ h3 ඇදීම ඊට පස්සේ යාගේ සුදු පෙළ රේඩා කරපු දෙවෙනි තරගෙදී a4 ආවා ඔන්න අද තරගෙදී a4 ඇදීමමයි රේඩා කරන්නේ ලෞෂරයා කලින් රිප්ලයි එක විදිහට බිෂොප් b7 රේඩා කරාට අද රේඩා කරන්නේ රොක් b8 ඊට පස්සේ පුංචි එක්ස්චේන්ජ් එකක් වෙනවා ක්වීන් සයිඩ් එකේ h3 තමයි ප්‍රතිචාරය d6 දැන් c3 රේඩා කරනවා මෙතන d4 කොට පුංචි සටනක් ඊට පස්සේ ලෞෂරයාගේ ප්‍රතිචාරය වෙන්නේ b4 ඇදීම දැන් ග්‍රෑන්ඩ් මාස්ටර්යන් රේඩා කරනවා d3 මේදීම අදහස වෙන්නේ නයිට් එක g3 කොටට හරගෙන ඉන්න එක. ඊට පස්සේ පුංචි එක්ස්චේන්ජ් එකක් නැවත සිද්ධ වෙනවා ක්වීන් සයිඩ් එකේ. d5 තමයි ප්‍රතිචාරය. ඉතින් මේ පොසිෂන් එකේදී මේ සබලව වුණනම් කපන්නත් තිබ්බා. ඒකත් d5 දෙම හරහා. දැන් ඕනෙක මට හිතන්න නයිට් කින් ගත්තා කියලා. මෙතෙන්දී ක්වීන් c2 තමයි ප්‍රතිචාරය. දැන් h6 වගේ දීම ට්‍රේඩා කරොත් එහෙම. මෙතනදී c6 නයිට් ආරක්ෂාවක් නොමැතිත් එක යා තමයි හැබැයි ආරක්ෂා කරන්නේ e5 සබලව. ඉතින් අපිට පුළුවන් බිෂොප් a4 ට්‍රේඩා කළා මෙයාට පහර දෙන්න. රුකේට හරහා අපි මෙයා පින් කරොත් a4 කොට වෙන බිෂොප්ව බිෂොප් a3 ප්‍රතිචාරය දැන් මොකද කරන්න දැන් අපේ පුළුවන් රුක a6 සදිම උත්සාහ කරන්න මෙතනදී ඔන්න මේ විදිහේ එක්ස්චේන්ජ් එකක් වෙනවා දැන් e5 පොන් ඍජුව ගන්න අපහසුතාවයක් තියෙනවා මොකද මුලින් බිෂොප් කට e7 try කරන්න ඕන මේ සබලව ඍජුව කැපුවොත් එම අපිට පුළුවන් ට්‍රේඩා කරන්න මේ පොසිෂන් එකේදී රුක් e6 ඇදීම මේ පොසිෂන් එක බොහෝ දුරට සමාන එහෙම නැත්නම් පොඩි ගේම් එකක් කලු පිළට දෙනවා d4 ගේ දෙනුට පස්සේ නයිට් f4 යන්න පුළුවන් නිසා එන් කොහොම හරි වේරියේෂන් එකේ try කරන්න බිෂොප් කට් e7 දැන් ක්වීන් කට් e7 වල පස්සේ ඔන්න දැන් පුළුවන් රුක් කට් e5 try කරලා සබලව ජයග්‍රහණය කරන්න එතන එහෙනම් ඒ කට් d5 කියලා කියන තොඳ ඇදීම කොහොම හරි තරගෙට ඩාගෙන නයිට් b d2 ඇදීම කම්පියුටර් එකත් කැමති මේ ඇදීමට ග්‍රෑන්ඩ් මාස්ටර් යන්ගේ දැන් ඔන්න සෙන්ටර් එකේ නැවත සබල හෝමාරක් වෙනවා බිෂොප් වෙනවා d6 කොලට e5 ආරක්ෂා කරගෙන අර වේරියේෂන් එක දැකලා නයිට් ඇටැක් වෙන්න පුළුවන්. ඕන දැන් ක්වීන් c2 එකට පස්සේ අපේ කලින් කීප වේරියේෂන් එක වෙනවා h6 පොඩි වෙනසක් තියෙනවා චෙස් බෝඩ්ගේ නයිට් නයිෆ් 1 කරුඩ. මෙතෙන්දී බිෂොප් a4 try කරලා නයිට් c6 කොට එනකොට ඇටැක් කරා. ඉතින් එයා ආරක්ෂාවට එනවා e7 කොටුවට. දැන් ඕන නයිට් g3 රන් මාස්ටර් යන් ප්‍රතිචාරය. මෙතෙන්දී බිෂොප් d7 රේඩා කරනම හොඳයි බිෂොප් a4 ඇදීම වළක්වන්න. ඊට පස්සේ ක්වීන් c8 හරහා පුංචි පුංචි අදහස් ටික තියෙනවා ඒ වුණාට මෙතෙන්දී රන් මාස්ටර් යන්නේ නැහැ g3 ඇදීමුන පස්සේ ලොකු ෂොරයක් ඇදීමුනේ නයිට් g6 ඇදීම දැන් බිෂොප් e3 තමයි ප්‍රතිචාරය එතන මේ පොසිෂන් එකේදී ක්වීන් e7 ඇදීමුන කම්පියුටර් ගොඩක් කැමති ක්වීන් e7 වල පස්සේ c4 ඇදීම තවදුරටත් ට්‍රේඩා කරන්න බෑ c4 ඇදීම ගොඩක් ගේම් එකේදී කතා වෙච්ච ඇදීමක් c4 ඇදීම කලු පිළිල ලොකු ප්‍රශ්න ටිකක් ඇති කරන සම්මත් වෙච්ච ඇදීමක් හැබැයි මෙතනදී ඒක චරම් ප්‍රශ්නයක් වෙනවා මොකද නයිට් f5 ඇදීමත් එක්ක අපිට ආපහු ක්වීන් d8 කොට ගන්න පුළුවන්. දැන් c4 try කරොත් අපිට පුළුවන් e4 නයිට් ගන්න. ඇයි හේතුව? ක්වීන් ගෙන කැපනවා. ඒ වුණාට b3 බිෂොප් අනාරක්ෂිතයි ක්වීන් ගෙන් කැපුවොත්. එතන ඔය හේතුව හින්දා ක්වීන් e7 හොඳයි. ඒ වුණාට ලොකු ෂොරයක් ඇදීමුනේ ක්වීන් e8 ඇදී. පුංචි ඉනකරොසි එකක්. දැන් රුක් e1 රේඩා කරනවා මෙතනදී c4 රේඩා කරා නම් ගොඩක් හොඳයි කියලා බොහෝ අවස්ථාවලදී සඳහන් වුණා ඒ වුණාට c5 ඊට පස්සේ රුක් e1 වගේ දෙනුන පස්සේ ක්වීන් c6 මේ සෙටප් එක ලෝෂුරට කිසි ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න පුළුවන් සොලිඩ් සෙටප් එකක් ඒ වුණාට ග්‍රෑන්ඩ් මාස්ටර් යන් කියනවා එයා c4 වැදීම ගැන හිතුවා කියලා ඒ වුණාට එතෙන්දී එයාට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ගන්න අවස්ථාවක් තිබුණ නැහැ කියලා තමයි යගේ අවස්ථාවේදී එයා ප්‍රකාශ කරේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී. එතන රොක් e1 ඇදීමුන පස්සේ බිෂොප් වෙනවා e6 කොටුවට. මෙතෙන්දී කළු පිළේ උත්සාහය තමන්ගේ ඉතරම් ක්‍රියාකාරී නැති බිෂොප්ව සුදු පිළේ ක්‍රියාකාරී බිෂොප්ට හෝමාරු කරන එක නැත්තම් කළු පිළේ බෑඩ් බිෂොප්ව සුදු පිළේ ගුඩ් බිෂොප්ට හෝමාරු කරන එක. බිෂොප් a4 අවස්ථාව දෙන්න ක්වීන් ඇටැක් කරනවා. මෙතෙන්දී ක්වීන් c8 එක ෆැබියානෝ කරුවානවා තමන්ගේ ඇනලයිසිස් එකේදී ගොඩක් ට්‍රිකී වේරියේෂන්ස් ටිකක් ගෝ මෙතන h3 pawn එහෙම අරගෙන එනකොට දැන් c4 try කරොත් ඒ වේරියේෂන් එකට apply කරන එක අමාරුයි. එතන හින්දා අපි ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම දැන් ලොකු ෂොරයක් ඇද්දීම වෙන මෙතෙන්දී බිෂොප් d7 ප්‍රකඩා කරන එක. දැන් නයිට් එනවා d2 කොටුවට. මේ ඇදීම අදාස නයිට් c4 කොටුවට දාලා e6 බිෂොප් මත වැඩිපුර පීඩනයක් කළ කරන එක
bishop for homar rook you know queen or homar you know then rook a8 it was rook d kotu ena a1 kotu ena na thuna rook or homar you know then what ප්‍රතිවාදයට සාපේක්ෂව අඩු ස්පේස් එකක් නම් චෙස් බෝරුව මත තියෙයි. ලෝක ශූරයා කරා වගේ ඉත්තන් හොමාරු කරා. මොනවාද තරගයෙන් ඉගෙන ගන්න පුළුවන් වැදගත් පාඩම. එතන රුක් බී8 තමයි ප්‍රතිචාර වෙන්නේ රුක් a6. මම දන්නවා ඔයා මේ වීඩියෝ එක බලනකොට ලෝක ශූරයා පරද්දන්නේ කොහොමද කියලා මම ටයිටල් එක දාලා ඇත්තේ. මම ඒකට උත්තර දෙන්නම් වීඩියෝ එක අවසන්දී. එතන knight e8 මේක තමයි ප්‍රතිචාරය වෙන්නේ ලෝක ශූරයාගේ. ඊට පස්සේ රජතුමා යනවා f1 කුරුට end game එකක්. එතන රජතුමා අනිවාර්යෙන් ඉන්න ඕන. දැන් ලෝක ශූරයා තමන් ඉත්තන් පිටිපස්සට ගන්නවා. එයාලව ආපහු වෙනම ආකාරයකට සකසන්න හදන knight f5. මෙතනදි මේ නැ බිෂොප් අරගෙන ඊට පස්සේ පුංචි exchange එකක් කරගන්න උත්සාහය. දැන් knight e6 ඇදීමත් එක්ක ඒ දේවල් ටික ව්‍යාර්ථ වෙනවා. knight එනවා c4 කුරුට සැලසුමේ පරිදිම rook d8. ඔන්න දැන් කළු පිල උත්සාහ කරනවා fortress එකක් හදන්න. ඒකෙල්ල ඒක මත defend වෙන. ඉතින් ලෝකෂෝරයා කලින් කියලා දිනවා එයා ෆෝටෝස් ගැන එච්චර විශ්වාසයක් නැහැ කියලා. එනකොට ඔන්න අද තරගෙදි ෆෝටෝස් එකක් අරගෙන වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේදී දැන් එෆ්සිස් තමයි කළු පිලේ ප්‍රතිචාරය. මේ පොසිෂන් එකේදී සුදු පිල එනවා ආපහු ගේම් එකට g4 හදන්න. අපි ටිකක් බය වෙලා හිටි මේ අපව කරයිද කියලා. මොකද මේ ගේම් එක චරම විශ්වාස ගන්න පුළුවන් ගේම් එකක් නේ. පොඩි වැරද්දෙන් සම්පූර්ණ ගේම් එක මෙයන්න පුළුවන්. එනවා ලෝකෂෝරයා සොලිඩ් විදියට ඩිෆෙන්ඩ් කරනවා. දැන් h4 king side attack එක තියෙනවා. ඔතේක ප්‍රශ්න නැහැ. bishop f8 ගොඩක් හොඳ ඇදීමක් මේක. ඊට පස්සේ king e2 වලට පස්සේ රජතුමා යනවා ගේම් එකට. දැන් knight d6 ස්ථාන ප්‍රතිචාරය චෙක් එකක්. ඊට පස්සේ ගන්නෙ කාගෙන් නැ මේ knight ගන්නෙ c9 කින් ගන්නෙ. දැන් චෙක් එකක් ඊට පස්සේ bishop ගෙනුවේ ගන්නෙ. දැන් ඔන්න බලන්න ආපහු කරපු දෙ මේ knight ගොඩක් හොඳයි. හැබැයි d6 කොට හිටපු knight එච්චරම කාර්යක්ෂමීත් එක් නෙවෙයි. එතන යාර ඔන්න ලස්සනට හෝමාර් කරනවා. හොඳ නැති ඉත් එක් හොඳ ඉත් එක්ට h5 තමයි ප්‍රතිචාරය. ඊට පස්සේ bishop ආව යන ආරක්ෂාවට f8 කුරුට. ඊට පස්සේ මැදෙන්දි රුක් යනවා a5 කොටුවට. රුක් a5 ගිහිල්ලා සුදු පිළ රට ආහාරට පස්සේ king එනවා e8 කොටට. දැන් රුක් d5 මැදෙන්දි රුක් කරු හොමාරු කරන එක හොඳයිද කියලා ප්‍රශ්නයක් වාරදී. මැදෙන්දි රුක් කරු හොමාරු කරන එක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. මොකද කළු පිළට මේක අවස්ථාවක end game එකක්. සුදු පිළට ඒ තමයි පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් end game එක. එතන රුක් d5 ඇදීමට පස්සේ රුක් a8 තමයි ප්‍රතිචාරය වෙන්නේ. ඊට පස්සේ රුක් යනවා d1 කරුට. දැන් ජය පරාජයන් තොරව තරඟය මේ විදිහට අවසන් වෙනවා. එදෙන් ඔන්න පස්වෙනි ගේම් එකත් ඩ්‍රෝ වුණා. දැන් මෙතනදී මේ තරඟේ පුරාවට මම මේ තරඟේදී ඇදීම් ගැන අදහස් ගැන වැඩිපුර කතා කරේ නැහැ. මේ තරඟේ පුරාවටම මම පුංචි දෙයක් දැක්කේ තමයි ග්‍රෑන්ඩ් මාස්ටර් යාන් තමන්ගේ චාන්සස් ගන්න නැහැ කියන්නේ. උදාහරණයක් විදිහට මේ 20 වෙනි ඇදීමේදී එයාට තිබ්බ try කරන්න c4 ඇදීම. මෙතෙන්දි solid setup එකක් කළු පිළට එනවා. ඒ වුණාට මේක තමයි එයාට තිබ්බ හොඳම අවස්ථාව. මොකද කළු පිළට මෙතෙන්දි counter play එකක් නැහැ. කියන්නේ ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න හැකියාවක් නැහැ. උත්සාහ කරන්න වෙන්නේ සුදු පිළේ ඇදීම් වලට ප්‍රතිචාර දක්වන එක විතරයි. ඉතින් හොඳම අවස්ථාවක් මේක සුදු පිළට game එකක් ගන්න. ඉතින් මෙයා මේ chance එක ගන්න නැහැ. ඒ වගේ මෙහා press conference එකේදී කියනවා මේ ඇදීම් මෙයා calculate කරා කියලා. ඒ වුණාට ඒක එතෙන්දී එයාට මොකක් කර හොයාගන්න බැරුණා කියනවා. ඉතින් grand master යන් මේ c4 ඇදීම භාවිත කරන්නේ නැහැ තරඟේදී. එයා කියනවා press conference එකේදී මම මේ ඇදීම දැක්කා. ඒ වුණාට මම එතෙන්දී ඉච්චරම දැය දැක්කේ නැහැ මේ ඇදීමත් එක්ක advantage එකක් ගන්න කියලා. ඒ වුණාට මගේ අදහස තමයි grand master යන්ගේ සම්පූර්ණ match එකේම සම්පූර්ණ game 14 match එකේම strategy එක වෙන්නේ එයා උත්සාහ කරනවා गेम में जयपराजय तुर अवसर प्रश्न वेडिपुर पुष्कर नतुट लोकचूरा सिद्धन मेदी पुष्कर हेतु मुखद जयग्रहण करना लोकचूर गेम में हेतुतम ग्रैंड मास्टर यान के लिए आगे कलीन प्रतिवादी वगैन में टाई ब्रेक कावट पास हों प्ले कर प्लान प्ले मुखद ग्रैंड मास्टर यान ब्लिट सह रैपिड गेम गुड दक्ष या वेगम प्ले करना क्लासिकल गेम तब दग्गन पुलवे पलवे दीम की शनिक प्ले कर ලෝකෂූරයාට ටයිම් එකෙන් ගොඩක් ඉදිරියෙන් හිටියේ. එතකොට ස්ට්‍රැටජි එක වෙන්නේ ලෝකෂූරයාට අනිවාර්යෙන් තරගයක් ජයග්‍රහණය කරන පිහිටීමකට කියන්නේ පිහිටීම කියලා කියන්නේ පොසි චෙස් පොෂන් නෙවෙයි තරගයේ පිහිටීමකට අරගෙන යන එක. එතකොට යාගදී වැරද්දක් වෙන්න පුළුවන් කියන එක. එතන මේ ස්ට්‍රැටජි එක වැඩ කරයිද කියලා අපි බලමු. එතන ගොඩක් කලාවට මේ තරගයේදී අපි දකපු දේ තමයි ලෝකෂූරයා එච්චරම හොඳ ප්‍රෙපරේෂන් නැහැ මේ තරගෙදී පෙන්වෙන්නේ නැහැ. ඒ වුණාට එයාට ජයපරාජයෙන් තොරව තරගය අවසන් කරගන්න පුළුවන්. තරගය ඉවර වුණාට පස්සේ ඇව්වා
ග්‍රන් මාස්ටයන්ගවා මේ තරග ගැන මොකක්ද හිතන්න කියලා යකවා මේ කත්තරගේ ගැන සෑහමට පත්වන්න ඩිසපොයින්් වනෝ කියලා එද ඒවගේ තමයි ද ලෝග ෂරට මේ රිසාල්ටක සටිස් යා රෝ කරගත්තක යා සටිස් කලා කස් මේ ප්‍රස් කම්රන්සේද කිව් ඉට පස්සේ තව ට්‍රිකී ප්‍රශ්නයක්කාව මේ ලෝග ෂරට කාලය හරහා යන්න අවස්ථාව ලැබරොත් මොකක්ද කරන්න වෙනස්කම කියලා රැන් මස්ට යන්නකවා ටික් කලින් යාගේ චෙස් ජීවිතය වැඩ කරන්න ගන්නවා කර වුණට ලෝගෂරයක්වා ඔව මට සමහර අවස්ථාවන් තිබ මගේ ජීවිත වෙනස්සේ නොන හැබැයි ඒ අවස්ථාවන්තාව ම මෙතන ලෝග ෂරයක් කලා තින්නේ හිද බට ෆලයි ෆෙට් නිසා මම කිසිම දෙයක් වෙනස් කරන්න නෑග එද නොදතමයි ගේම් 5ර නෙටරෝ එකක් ැ බලමු ගේම් සික්ස් වලදී වින්න කාල්සන්ගෙන් හේතුව කාල්සන්ට වයිට් තියන්නේ ගේම් සික්සගේදී වගේම ප්‍රෙස්ඩ එකක් අද සපිකෙන් මේ විඩුව බලන්න දස සම්පූර්ණය විවේක කොල්ඩෙන් ජුබලි කියලා උත්සවයක් ඩුබයිවල් තියෙන තමයිකට හේතුව රෙස්ට එකක් වෙන්න එතින් අබලු ගේම් සිස්සගේ වින් කරාව කියලා හිතනවා වීඩියෝ එක ලයික් කරන කලින් ගේම්ස් හතර බැලුවේ නැත්තම් ඒ වගේ ඇනලයිසිස් බලුව නැත්තම් දැන් එන ප්ලේ ස්ටේට් ක්ලික් කරලා වට එක බලන්න පුළුවන් අපේ චෙස් පන්තිට සහභාගී වෙන්න ඔය දැන් එන කාඩ් එක ක්ලික් කරලා පාට තරතුරු ටික ගන්න පුළුවන් සම්පූර්ණ ඩුබල් පාට වඩාම වඩා ස්තුතියි